Crime Scene. Right. අපි මේ කේස් එක මීඩියාවට දෙන්න අපිට ඒක වැදගත් තොරතුරක් ගන්න පුළුවන්. මොකද මීඩියාවට දෙන්න අවශ්‍යතාවයක් නැහැ නේ. මොකද ලිස්ලි ඕනම එකක් වුණා ලිස්ලි අරගෙන මේක මීඩියාවට. ඒක අන්තිම බය නැහැ. මේ නිකම් මේ පිස්සෝගේ සලිදාපෙවුම් මීමැස් වගේ අන්තිම නැවිස්සන එක වෙන්නේ. ඕකෙන් වෙන්නේ නැති ප්‍රශ්නත් ඇති වෙනවා. අමිත් මේ කේස් එක මීඩියාවල පට්ට ගහපු කේස් එකක්. ධනපාලගේ ඇඟිල්ලක් හම්බුණා කියලා කිව්වහම මිනිස්සු අපට වඩා වේගෙන් මේක හොයනවා. ඉතින් අපිට මොකක් හරි තොරතුරක් හම්බ වෙනවා. අන්න නැලිස් ලීට මීඩියා එකට මෙන්න මුකුත් නැහැ. අපි අවශ්‍ය නැහැ ඔක්කොම මීඩියා මීඩියා වල දුන්නා ඉවරයි. ඩොනා මිහිඳු මාවත කෙළවරදී හම්බෙමු. වාහනේදී හම්බෙමු. ඇයි පාරවල්? මෙතන නම් CCTV නෑ කියලා මම දන්න එකෙක් කිව්වා. හරි හරි ඉතින් බිලග්ගාව හම්බුණා නම් හරිනේ. මම ලංකාවේ තව ජීවත් වෙනවද කියලා කවුරුවත් දන්නේ නෑ ඔබ මාව මැරුවත්. ජී ජී ජී. ඔයාගේ පණ බේරලා යපු මාවද සැක? මං උඹව විශ්වාස කෙරුවා. ඒත් පසුගිය මාස 6-7 දී එක උඹ කැඩුවා. දැන් මම විශ්වාස කරන්නේ මැරිච්ච එකයි ඉපදිත් නැති එකයි විතරයි. හරි හරි අපායට හරි එන්න. මට කියන්න කොහෙන්ද ෆෝන් එකට සිම් එක ගත්තේ කියලා? මේක ලංකාව ඩොනල්ඩ්. මට ඕන එක උඹට පැහැදිලි කරන්න. හරි හරි. රෑ 11 වෙන වෙලාව? රෑ 11 මාර වෙලාවම එන්න. රෑ වෙන තරමට හොඳයි. මොකක්ද අවුලස? දැන් සර්වර් මීඩියම් අපිටත් හරි අවුල. මට මේ ඔබට කියන්න පුළුවන්. ඒත් අපි ගෙදර ගත්තට කියන්න බැරි මම මේවා. සර් කියන සර් මොනද? සදාලෝ ජීවිත උනක් දෙනවා කියලා සර්ට. කලු බලපම් බා. ධනපාල මහත්තයා විනාශ කරපු දේවල් මං අවුරුදු 7ක් ඇතුළත සේරම ගොඩනැගුවා. මුව ආපහු මේ විනාශ කරන්නයි හදන්නේ. සර් කියන්නේ ධනපාල මහත්තයා ලංකාවට ඇවිල්ලාද? යල්ලද දෙන්න ඔසර් පොලිසියට. තාම බෑනේ බං ඒ වගේ දෙයකට හිත හදාගන්න. නිතරම මේ අපේ මේ ගෑනුන්ට තේරුම් කරලා දෙන්නත් බෑ. දැන් සර් හම්බෙන්න එන්න කිව්වද? මා දෙන්න සර් තනියෝ දැන්. මිනිහම තමයි දැන් තීරණය කළේ. අවුල් පාරක් කියලා කියනවා. මේ මොනවද කියලා. CCTV ඒව නැති තරම්. සර් හරත්තකට ආව නම් ඉවරයිනේ. මොන CCTV දෙතකො මැරිච්ච මිනිස්සු නින්නේ සර්? මා විශ්වාස නැහැ. මිනිහට ඕන තැනටලු මං එන්න ඕන. සර් මිනිහා සර්ට මුකුත් කරන්න බැරි නෑ. මොකද සර් තනියම නෑන්නේ. කලු මට මේකට වෙන කිසිම විකල්පයක් නෑ බං. හොඳින් හරි නරකින් හරි මම මිනිහ ඉන්නේ තැනකට ගිහලා මේ ප්‍රශ්නේ විසඳ ගන්න වෙනවා. සර් සර්ට මාත් එක්ක යන්නත් බැරි නෑ. මං ගාව තියෙන හොඳ බාණ්ඩයක් සර්ගේ ආත්ම ආරක්ෂාවට දෙන්න. පොඩ්ඩක් ඉන්න සර්. ඇත්තට බං ඔබ කිව්වෙන් පස්සේ තමයි මටත් මේකේ බරපතලකම තේරෙන්නේ. කංගරේ මට මොනව හරි වුණොත් මගේ අහිංසක ගෑණිටයි දරුව දෙන්නට යන කල දවස මොකද්ද? සර් ඔබ එකපාරක් එහෙම වෙනවම හොඳට මෑත ඕන වීරෙක් සරෙන්ඩර් කරනවා. ඩොනා! ඩොනා! මොකද? අවුරුදු 20ක්
පිරිසත් තිස්සේ නම කටපාඩම් කරනවද? ක්‍රයිම් සීන්. ඩොනල්ඩ්, මේ ඔහා නිවුස් දැක්කද? මම ඔය නිවුස් බලන්න යන්නේ. මේ ඔයා බලන්නේ නැති වුණාට කමක් නෑ ඩොනල්ඩ්. ධනපාල මැරිලා කියලා පොලිසිය විශ්වාස කරනවලු. මේ ධනපාල ලංකාවේ? එක තමයි මං අහන්නේ. ඔයා ඇරෙන්න ධනපාල වෙන කවුරුවත් එක්ක කතා කරාද ලංකාවේ? ඇයි මං ගැලවෙන්න ධනපාලගේ බිස්නස් පාර්ට්නර්ද? මේ ඔය ගොන් කතා මේ ගේ ඇතුලේ කතා කරන්න එපා. මේ මෙයා CIA එකේ ගිහිලා ධනපාලගේ ගෑණි හම්බෙලා තිනව. ඔය වෙලාවේ මෙහෙටත් එන්න බැරිනේ. හැබැයි ඉතින් අද දෙහෙටද කියන්න බෑ. ඔය ධනපාලව හම්බ වුණාද? මං අහන්නේ ඔයා ධනපාලව හම්බ වුණාද නැත්ද ඩොනා? ඔව්. මේ කොළඹද? අයියෝ. ඇයි මට කිව්වේ නැත්තේ? මියා හොදේමත් මං හම්බ කරන්නේ දෙයින් කප්පම් බලාපොරොත්තු වෙනවා. ධනයිට් අමතක කරන්න එපා. මේ දේපලේ මිනිස්සයනේ. ඒ ඉස්සර මං අවුරුදු 8ක් තිස්සේ කට්ටකලා ගොඩනගාගත්තේ. මං අවුරුදු 7ක් තිස්සේ මිනිහට ගෙව්වා. මේ පෞගිය අවුරුද්දේ මාස කීපයක්ම ගෙවවාගෙන ගියේ දිගටම. ඒවනම් මං දන්නේ නැහැ ඩොනල්. හැබැයි ඔයා පහුගිය මාස 6-7 මේ මනුස්සයාට සල්ලි දෙන්නේ නැහැ. ඔයා එහෙම සල්ලි දෙන්න නම් ඒ මනුස්සයා ලංකාවට එන්නේ නැහැ. මිනිහා ඇඳලා මට කතා කළා. මං කොහොම කිසි දෙයක් දෙන්නේ නැහැ. පුළුවන් දෙයක් කරන්න කියලා. ඔයා විහිං ප්‍රශ්න දාගෙන. ඒ මනුස්සයා ලෙඩ කොහොමත් අකාලෙ මැරෙනවා. ඩොනල්ඩ් ඔයාට හොඳටම විශ්වාසද ඔයා ධනපාලත් එක්ක ගැටුමක් ඇති කරගත්තේ නැහැ කියලා? මොකද මට අමතකයි මේ රෝගයක් නැහැ. එහෙම කිසිම දෙයක් සිද්ධු වුණා අපි දෙන්න අතර. ඩොනල්ඩ් මේ විකාර වැඩ කරලා ළමයිවයි මාවයි අනාථ කරලා ඔය පෙට්ටි මුණවට පෙන්නන්නවත් එන්න එපා. ඔව් මේ තියෙන පෙට්ටි මුණ බලගන්න හදට දෙමු. හෙලෝ නංගි මම ඩොනල්ගේ නෝනා. ආවක කියන්න නංගි මේ ඇත්තද ධනපාල ලංකාවට ආවා කියලා කියන්නේ? මටත් එහෙම ආරංචියක් නං ආවා. ආ ඔයව බලන්න දාවේ. අනේ නෑ අක්කේ. නෑ අමේ ඔයා දන්නවද මට මේ ධනපාලගේ වයිෆ් කින් ඇරුණකොට හරි හමන් විස්තරයක් හොයාගන්න පුළුවන් වුණේ මේ ඩොනල්ඩ් කියන මිනිස්සයාගෙන් විතරයි. ඔයා දන්නවද මිනිස්සු මේ මිනිස්සට කියන්නේ ඩොනා කියලා? ඩොඩ යන්නනේ. ඩොනා ඒ ඩොඩි මිනිහා උපතින්ම පෝසතෙක් නෙමෙයිනේ ඔයා කියපු විදිහට. මිනිහා ධනපාලගේ යාළුවෙක්වත් නෙමෙයි. මුල්ලදී මැණික් පතලක් කරලා තියෙන්නේ. පස්සේ තමයි ඔය ධනපාලගේ ඉවත්තක් බලන්න සෙට් වෙලා තියෙන්නේ. පුදුමයි. මිනිස් ඩොනල්ඩ් හොයාගෙන නෝ කියේක. ධනපාල හොයාගන්න දඟරන ඔය මිනිස්සු ටික ඇයි ඩොනල්ඩ් හොයාගත්තේ නැත්තේ? මිනිස්සුන්ට ඉතින් අපිට වගේ ඇක්සස් නෑනේ ඔය තොරතුරු වලට. ඒ නිසා වෙන්නේ නැති. මාව හම්බ වෙන්න පොලිසියනොත් ආවා. පොලිසිය නෝ ධනපාල ගැන අහන්න. එතකොට මේ ඔයා ඇයි අපේ කෙනාට කතා කරේ? ධනපාල කතා කරාද කියලා දැනගන්න. ටුඩි මිනිහා මෙච්චර පෝසත් වෙන්න වෙන කිසිම දෙයක් කරේ නැහැ කියලා ඔයාට හොඳටම ෂුවර්ද? මේ 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 පෞගිය කාල සීමාව ඇතුළත අමිත් හොයාගත්තු තොරතුරු වලට අනුව මිනිහා වැවිලිකාරයෙක් විදියට තමයි. ඒ කියන්නේ තේ වතු තිබුණා තියෙනවා. ගම් වෙරේස් කරාඹු නැටි පොල් ඔය වගේ ඉතින් ඒකෙන් තමයි ආදායම් මාර්ගය නැවලා තියෙන්නේ. වැවිලිකාරයෙක්. ඒ කියන්නේ ධනපාලගේ සල්ලි ධනපාල දැනුවත්ව ඩොනල්ට දීලා ගිහිල්ලද නැත්නම් ඩොනල් බලහත්කාර කමින් ධනපාලගේ සල්ලි අරගෙනද? මේකනේ ආවේ කිසිම තොරතුරක් නැතුව අතුරුදහන් වුණාම ධනපාල ඉබේම ඒ ආදායම් දෙ ඒ විදිහට සල්ලිකාරයා වෙන්නේ ඩොනල්ඩ්නේ. ඉතින් ධනපාලගේ අතුරුදහන් වීමත් එක්ක ඩොනල්ඩ් ඉබේම සල්ලිකාරයා වෙන්නද? දැන් අවුරුදු 7ක් වෙනවනේ මුක්ති විදිර. මිනිහා නඩු කිව්වත් මිනිහාගේ භුක්තියට සල්ලි වෙනවා.
කොහමරි අන්තිමට අයිති වෙන්නේ නැරනට. මිනිහා ඉතින් කොහොම වුණත් මාන ලක්කර නේද අමිත්. ධනපාලට කෙලවෙනකොට මිනිහට හරි ගියා. වාසනාව තමයි නේද? සර්. ඔතන කොනිකම් බය වෙලා වගේ. සර්. CIU එකේ මේ නෝන්ලා සර්ලා කට්ටිය කැමතිවා සර්ව හම් වෙන්න කියලා. CIU එකේ? ඔව්. ඔතන ඉන්න දෙයක් නැහැ බං. මම බලාපොරොත්තු වෙන්නේ. come on එන්න. හා හා. දොනල් මහත්තයා අපි CIU එකේ ඔබතුමාගේ තොරතුරු වගේ දැනගන්න යාවේ හරි අපි ඔබතුමාව එහාට ගෙන්වන්න නැතුව අපිම මෙහාට ආවේ ඔබතුමාගේ පහසුව සඳහා ලොකුයක් ඔබතුමාද එහෙම හිතපු එකත් මේ මොන ප්‍රශ්නයකට හරි crime scene ඩොනල් මහත්තයා මේ ඔබතුමාට පුද්ගලික තැනක් තියෙනව නම් අපි දෙන්නට එහෙට ගිහිල්ලා කතා කරන්නත් පුළුවන් නෑ මේ ඇත්තක් නෑ නෝනායි මේ ළමයිනු එළියට ගිහිල්ලා ඒගොල්ලෝ තමයි ඉතින් බලන්නේ ඇයි මේ කියලා ඔබතුමා දැන්ටම දන්නව ඇතිනේ අපි ආවේ මොකටද කියලා නේ නේ මම මේ බලන්නේ මොකද්ද කියලා අපි ආවේ ඔබේ මිත්‍රයෙක් ගැන කතා කරන්න මගේ මිත්‍රයෙක් කිව්වේ ධනපාල එයා ගැන අහන්න මගෙන් පොලිසියෙන් හැමදේම වගේ එනවා ඇවිල්ලා අහලා යනවා ඔක ඉතින් පුදුමයක් නෙමෙයි අපේ ඉතින් හම්බුනේ මුල් වතාවටනේ නේ අපි අතීතේ පොඩ්ඩක් පටන් ගමු මේ කොහොමද ඔබතුමාට ධනපාලව හම්බුනේ මේ මං ඉස්සර මෙනික් කරනකොට ධනපාල මහත්තයා දවසක් ආවා මොනරැල්ල බලන්න ඒ ඇල්ල බලන්න ඇවිල්ලා මාව දැකලා මම නනා හිටියේ මාත් එක්ක එදා තමයි කතා බහ කළේ මේ මේ මෙනික් ගැනත් ඇහුවා ඒක තමයි එතකොට පළමු හමු වීම මේ ඊට පස්සේ ධනපාල මහත්තයා ඇවිල්ලා මේ එහෙන් ඉඩමක් ගත්තා ගත්තේ නම් මේ මේ මොන මේ මෙනික් ගරන්ඩ කියලා පස්සේ ඒක මේ භෝග වගා කළා ඊට පස්සේ අපි ඒවා හරියට ලාභි බෙදාගත්තා පස්සේ අක්කර 120ක්ම ගත්තා. අරගෙන ඉවරලා ඒකෙත් ලාභේ හරියට බෙදා කරගෙන ගියා. එතකොට තමයි අර 2011 අවුරුද්ද දෙකේ තමයි මිනිහා ප්‍රසිද්ධ වෙලා මේ මේ මොකක්ද එකට මේ කට්ටි පයින්න පටන් ගත්තේ. ඊට පස්සේ තමයි අර මේදියා. මම ඉන්නගෙන ආරංචි. ඔව් ඔව් ඔව්. ලෙස්ලි මොකද හිතන්නේ ඩොනල්ඩ් ගැන මම හිතන්නේ මේ මිනිහා කියන ගොඩක් දේවල් අපි ආයම හිතන්න ඕනේ මිනිහට පහුගිය අවුරුදු 8 ඇතුළත ධනපාලකේ යම් සම්බන්ධකම් තියෙන්න පුළුවන් මට හිතෙන්නේ ඔය අවුරුදු 8 මේ දින අතර සම්බන්ධයක් තියෙන්න ඕනේ කියලා අනික මිනිහා ගොඩක් දේවල් දන්නවා හැබැයි මිනිහව ක්වෙස්චන් කරාම මට තේරෙනවා මිනිහා බොරු කියලා මිනිහා කියපු කතා ගොඩක් ගොතපේ මිනිහ අනිවාර්යයෙන්ම රටින් පිට වෙලා ඉඳලා තියෙනවා. නැත්තම් සර් අපිත් එක්ක ඔච්චර සෙල්ලම් දාන්න බෑ මිනිහට. ඔව් අනිත් එක මිනිහ කියන වැදගත්ම තොරතුරු තමයි ධනපාල ළමයි බලන්න ලංකාවට ආවයි කියන එක. ඒ කියන්නේ ධනපාල කීපවතාවක්ම ඉන්න තැන ඉඳලා ලංකාවට ආව කියන එකද? එහෙම වෙන්න බෑ නේද සර්? මොකද දැන් මිනිහා නීත්‍යානුකූලව කසාද බදලා ඉන්න දින්දස්ස දැන් වෙන කසාදයක් කරගෙන ඉන්නේ. එතකොට ඒ වයිෆ් එයාගේ දරුවන්ට කියලා තියෙන්නේ තාත්තා මැරිලා කියලා.
එතකොට සර් ඒ වගේ රිස්ක් එකක් මිනිහෙක් ගනියද? ඔව් ඉතින් ඒ වගේ මූලිකම අපරාධයකට සම්බන්ධ මිනිස්සෙක් මේ වගේ රිස්ක් එකක් ගන්න එකක් නෑ සර්. ඔව් අපිට වරණ වෙනව අවුරුදු 8කට තොරතුරු. මොකද සර් මීහාගේ වයිෆ් උනත් දැන් ඉන්නේ වෙන කෙනෙක් එක්ක. ඒ කලින් වයිෆ් එක්ක උනත් ධනපාලත් එක්ක මියම් සම්බන්ධතාවයක් තියාගෙන ඉන්න පුළුවන් සර් මේ වෙනකොට. අනිත් කෙනා ඩොනර්. අපි හිතුවට මේ මිනිහා මේ කේස් එකට සම්බන්ධ නැහැ කියලා. එදා ලිස්ලි මේ මිනිහා හැසිරිච්ච විදිය හරිය සාමාන්‍යයි. මට නම් ෂුවර්. අනිවාර්යයෙන්ම වැදගත් තොරතුරු ටිකක් තියෙනවා මේ කේස් එක සම්බන්ධයෙන් අපිට ඩොනල්ඩ්ගෙන් ගන්න. මේ දෙන්නට අමතරව ධනපාල තව කායික කර සම්බන්ධකම් තිබිලා තියෙනවද? ඒ කවුද? ජුඩි එකේ නාගර තියෙනවද? සර් ඒක අපිට හොයාගන්න වෙනවා සර්. සර් දැන් අපිට මුලින්ම ඇඟිල්ලක් හම්බුණා. ඊට පස්සේ අපිට ඇඟිල්ල අයිතිකාරය හම්බුණා. දැන් අපිට ප්‍රශ්න කරන්න දෙන්නේ කම් වෙලා ඉන්නවා. ධනපාල අවුරුදු 8ක් ඇතුළත රටින් එළියට ගියා නම් ඒ ගිහිල්ලා මොනවද කළේ කියන එක ඔය සර් කියන වගේම අපි අනිවාර්යයෙන්ම හොයන්න ඕන. ඩොනල් කියන විදිහට ධනපාල ලංකාවට එන්නේ තමන්ගේ දරුවෝ බලලා යන්න. හරි. එතකොට දැන් මම අහන්නේ දැන් අවුරුදු 8කට පස්සේ ඇයි හදිස්සියේ ධනපාලට තමන්ගේ දරුවෝ මතක් වෙන්නේ? ඒක එකක්. දැන් අපි ධනපාලගේ වයිෆ්කින් අහනකොට එයා පැහැදිලි කරලා කියනවා මේ දරුවන්ට මේ තාත්තා මැරිච්ච තාත්තා කෙනෙක් මම වෙන කසාදයක් කරගෙන ඉන්නේ කියලා. එතකොට ඩොනල් කියන්නේ බොරු. පැහැදිලිද? මොකද ඉන්නකෙන් දැන් ජෙනුවින් පාටි එක වෙන්නේ ගෑනුවෙක් කියලා. මට ඉදයාලෙස් ඉතින් අවුරුදු 8කට පස්සේ මිනිහට තේරෙන්නේ දැන් මේ වාතාවරණය ඕකේ කියලා, කියන්නේ සේෆ් කියලා. ඒක එහෙම නැත්තම් ඉතින් මිනිහට වෙන මොනවාරි ලොකු අරමුණක් තියෙනවා. ඔව් සමහර විට මිනිහට නැවිත් විසඳ ගන්න බැරි ප්‍රශ්නයක් තිබුණා වෙන්නත් පුළුවන්. ධනපාල සල්ලිකාරයෙක් වෙන්නේ ඉස්සර අවුරුදු 8කට ඉස්සර. දැන් මිනිහා හංගන්නේ. අපි ඒක පැහැදිලි කරගන්න. මං කියන්නේ මේ කේස් එකට අපි ඩොනල්ගේ වයිෆ්ගෙන් ප්‍රශ්න කරන්න වෙනවා. මොකද ධනපාල ලෝකෙ කොහේ හිටියත් ඩොනල්ඩ් එක්ක තියෙන සම්බන්ධය අතාරින්නේ නැහැ.